රාජ්‍යන් 54 කින් සමන්විත අප්‍රිකානු කලාපය මීළඟ COVID-19 වසංගතයේ කේන්ද්‍රස්ථානීය විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. බිලියන 1.5කට ආසන්න ජනගහනයක් වෙසෙන අප්‍රිකානු මහද්වීපයේ ලොව දරිද්‍රතාවයෙන් පෙළෙන රාජ්‍යයන් විශාල ප්‍රමාණයකට හිමිකම් කියයි. දැනට පවතින සෞඛ්‍ය ගැටලුද පදනම්ව වෛරසය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් මරණ සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවන බව ජගත් විශ්ලේෂකයින්ගේ මතයයි. මේ වන විට අප්‍රිකානු කලාපයේ රටවල් 52ක කොවිඩ් ආසාදිතයන් 20,000 ඉක්මවා හඳුනාගෙන ඇති අතර සමස්ත අප්‍රිකානු මහද්වීපයෙන් මරණ සංඛ්‍යාව 10 ඉක්මවා වාර්තා වේ. ජීවිතක්ෂයට පත්වන ආසාදිතයන්ගේ මරණ ප්‍රතිශතය 60% ඉක්මවන අතර මෙම තත්වය පාලනය කර ගැනීමට අප්‍රිකානු කලාපය අසමත් වුවහොත් දරුණු පළවිපාකයන්ට මුහුණ දීමට සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අප්‍රිකානු ජාතික ඇඩ්නම් ගේබියාසෙක් වැඩිදුරටත් පවසයි. අප්‍රිකානු කලාපයේ කොවිඩ් වසංගතයෙන් දැනට වැඩිම බලපෑමට ලක් වී ඇත්තේ ඇල්ගේරියාව, කැමරන් දේශය, ඊජිප්තුව, මොරොක්කෝව සහ දකුණු අප්‍රිකාවයි. රාජ්‍යයන් 54කින් සමන්විත අප්‍රිකානු කලාපයේ දැනට ආසාදිතයන් කිසිවෙක් හමු නොවුණු රාජ්‍යයන් දිත්වය වන්නේ ලසෝතෝ සහ කොමරස් දේශයයි. දැඩි දරිද්‍රතාවයන්ගෙන් පෙළෙන ළමා මන්දපෝෂණයෙන් උග්‍ර පීඩාවක් විඳින ශරීර ප්‍රතිශක්තිකරණයන් අවම මට්ටමක පවතින බොහෝ රාජ්‍යයන් අප්‍රිකානු කලාපය තුල පිහිටා ඇති බව නොරහසකේ. මෙම කරුණු පදනම්ව සාමාන්‍ය මිනිස් ප්‍රතිශක්තිකරණයන්ට පවා පාලනය කිරීමට නොහැකි මාරාන්තික වෛරසයක් වන COVID-19 අප්‍රිකානු මහද්වීපයේ සිය අනසක කෙසේ පතුරවා හරින්නේද යන්න ජගත් ප්‍රජාව බලා සිටින්නේ දැඩි විමතියෙනි.